අපිට දැනුවත් කරන අපිම හදමු රට මගින් පටන් ගමු. Queen 14 for unforgettable memories through the power of music. දැන් තාත්තා වගේ පන්සල් යන්න පුරුදු වෙලාද මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඉතින් පන්සල් වල අපි අද යේ නෙවෙයි. අපි පොඩි කාලේ ඉඳන් විහාරස්ථාන වල ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැද තමයි අපි හැදුනේ වැඩි. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා මේ රටට බලපාන ප්‍රධාන කාරණයක් හෝ අපි තීන්දුවක් ගන්න පෙර ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයේ සහ ආවාද උපදෙස් ලබා ගන්නවා. ඒ වගේම අපිට වක්‍යමක් යුතුකමක් තියෙනවා මේ රටේ මහා සංඝරත්නයේ මුණ ගැහෙන්නත්. මුංගෙන් උන්වහන්සේලාගේ අවවාද උපදෙස් ලබා ගන්න. ඉතින් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන ගමනේ ඒ එතුමාට ශක්තියක් වුණා. ඒ වගේම අපි විශ්වාස කරනවා එතුමාගේ ප්‍රතිපත්ති තියෙන දේශපාලන කඳවුර විදියට අපිට යුතුකමක් වක්‍යමක් තියෙනවා ඒ කඳවුර නියෝජනය කරන්න. මොකද අද මේ ආයි මොකද මේ පන්සලට ආයි මොකද හේතුව? ඒ කියන්නේ මේ විහාරස්ථානය අපිට අද ඊයේ අපේ විහාරස්ථානයක් නේ මගේ තාත්තා කුඩා කාලේ. ඊටම නායක ස්වාමීන් වහන්සේත් එක්ක ඉතාමත් ළඟින් ආශ්‍රය කළා. ඒ වගේම තමයි එතුමාගේ දේශපාලන ගමන තුල ප්‍රධානම තැනක් බවට මේ පොඩි විහාරස්ථානය දත්පත් වුණා. ඒ වගේම අපිත් කුඩා කාලේ සිට ආපු කීප තැනක්. ඒ හින්දා මම හිතනවා අද දිනේ නායක හාමුදුරුවෝ නැගහැලා ආශිර්වාද ලබා ගන්න කොහොමද මේ ඔබතුමා සූදානම් වෙන්නේ ඔබතුමාතුරු කණ්ඩායම සූදානම් වෙන්නේ මොකද්ද මැටිවරණේ තකාද මේ පොඩ පොඩේ හා මෙයා දුවලා කළා මේ දුවලා පල්ලලා ඇක්ටින් මොකටද මේ නෑ අපට වගකීමක් තියෙනවා අපේ පක්ෂයක් විදියට අපි නියෝජනය කරන කඳවුරට කඳවුර ශක්තිමත් කරන්න. ඒ වගේම තමයි අපිට විශාල ශක්තියක් මහා සංඝරත්නය එදා ලබා දුන්නේ. උන්වහන්සේලා මුණ දහෙන්නත් බැහැ දකින්නත් අපට වගකීමක් තියෙනවා. මොකද සමහර ඉතින් ඉන්නවා මේ විහාරස්ථාන වලට යන්නේ චන්දලන් වුණාම කියලා. නෑ එහෙම දෙයක් නෑ අපි එදත් දල්දහාමුදුරන්ගේ ආශිර්වාදය ලබා ගත්තා ශ්‍රීමා බෝධින් වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තා. අදත් අපි දල්දහාමුදුරන්ගේ ශ්‍රීමා බෝධින් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නවා. අපේ සමහර දේශපාලන පක්ෂවලට සහ සමහර දේශපාලඥයන්ට පන්සල් යනවා කියන්නේ ඡන්ද කරන්න. අපිට ඡන්ද කරන්න විහාරස්ථාන වලට අපි යන්නේ නැහැ. අපි මහා සංඝරත්නය අවවාද උපදෙස් නිරන්තරයෙන් මැතිවරණයක් තිබ්බත් නැතත් අපේ පෞද්ගලික ජීවිතයත් අපි ලබා ගන්නවා. දැන් මේ මොකද හාමුදුරුවෝ ජීවී කට්ටියත් ඇවිල්ලා මෙතන හම්බුණා. දැන් ඒකම වගේ නිකන් ඔබතුමන්ට වගේ මෙනවා කියලා දැන් ඒගොල්ලෝනත් තේරලා කිව්වා මොකද මේ කතාව ඒ. නෑ ඒක හොඳ කාරණා. මොකද ජනතා මුක්ති පෙරමුණ එදා විහාරස්ථානෙන් ඈත් වුණා. සහය උන්ගේ ප්‍රතිපත්තිවල ආගම දහමක් තිබෙන්නේ නැහැ. අපි අද උන් උත්සාහ කරනවා එක පැති ඉන්දියාවට යනවා ඉන්දියාවෙක සම්බන්ධතාවය ඇති කරගන්නවා දැන් කැනඩාවට යනවා කියනවා. යුරෝපෙක සම්බන්ධතාවය ඇති කරනවා වගේම ගරුතර මහා සංඝරත්නයත් මුණ ගැහෙන්න උන් උත්සාහ දරනවා. ඒක ගැන අපි සතුටු වෙනවා. මේ වගේ දැන් ගන්න ඔබතුමාලා රජයට සහය දෙන කවුද අපේ හරිම් ප්‍රනාන්දු මහත්තයාද කොහෙද මේ ඉන්දියාවේ කොටසක් මොකද ප්‍රාන්තයක් ගැන කතා කරලා තිබුණා මේක ලංකාව වුණා කියලා. ඉතින් ඔබතුමාලා සහය දෙන කෙනෙක් එහෙම කිව්වම පොඩ අවුලක් නැද්ද? මම දන්නේ එතුමා විහිළුවට ගියපු කාරණාවක් ඒක ඇත්තට සීරියස් ගන්න ඕන එකක් නෙවෙයි. මොකද ඕන කෙනෙක් දන්නවා ලංකාව ඉන්දියා ප්‍රාන්තයක් නෙවෙයි කියලා. ඒක ඔබතුමා හරි සරලව පොඩ ඉවත් කරනවා. නයි එහෙම බේරන්නේ. අර ඒවත් ඉන්නේ ඔයි කතාවක් කිව්වනම් කොහොමද? අපි කොහොම JVP න් ඔහොම කතාවක් කිව්වනම් ඔබතුමාලා ඔකට කතා කරන්නේ කොහොමද? එහෙම නැත්නම් සජ්ජමෙන් ඔහොම කිව්වනම් ඇයි ඒ විදිහට එහෙම කතා කරන්න බැහැ නේ? සරල දේශපාලන කාරණයකට සරල උත්තරයක් දෙනවා මිසක් ඒකට පරණත දේශපාලන උත්තරයක් දීලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඕනෑම කෙනෙක් දන්නවා ලංකාව ඉන්දියා ප්‍රාන්තයක් නෙවෙයි. ලංකාව ස්වාධීනව අපේ රට නිදහස් රටක්. ඒ හින්දා යම්කිසි කෙනෙක් සරලව ගත්ත කාරණයකට අපි එතරම් සීරියස් වෙන්න හොඳ නැහැ. මොකද ඊට වඩා ප්‍රශ්න මේ රටේ තියෙනවා. ඊට වඩා ආක්‍රමණශීලීව අපේ දේශපාලන පක්ෂව දැහැගෙන තියෙනවා. පන්ති පහ තියලා ඉන්දියා විරෝධී හදපු පක්ෂයක් දැහැගෙන තියෙනවා. ඉතින් ඒ හින්දා ඊට වඩා එහාට ගියපු ගැඹුරු අභියෝග අපිට තියෙන වකවානුවක මම හිතන්නේ මේ සමහර දේශපාලඥයන්ගේ මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ සමහර සීරියස් නැති අපේ භාෂාවෙන් කියනවා සීරියස් නැති ප්‍රකාශන පිටිපස්සේ අපි එල්ලෙන්න හොඳ නැහැ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඒතර MPP එක ජාති මේ කට්ටිය මේ ජාති ජය ජනවත්තාවේ පිටුරේ කණ්ඩායමේ ඉන්දියාවේ ගියපේක ප්‍රශ්නයක් නෙවෙයිද නැත්නම්? ඒක හොඳ කාරණයක්. මොකද ඒ අයනේ ඉන්දියන් විරෝධී ලංකාවේ හැදුවේ. ඒ අයනේ නිව් ෆෝර්ට්‍රස් ආයෝජනයට විරුද්ධ වුණේ. ඒ අයනේ සාම්පූර් ඉදිරි බලාගාට විරුද්ධ වුණේ. එදා සාම්පූර් හදලා තිබ්බනම් නිව් ෆෝර්ට්‍රස් ගිහිලා තිබ්බනම් ඉදිරි අර්බුදයක් අපේ රටේ නැහැ. එහෙනම් ඩොලර් අර්බුදයක් එන්නේ නැහැ. මොකද වැඩියෙන් ඩොලර් වියදම් කළා තෙල් අරගෙන විදුලි උත්පාදනය කරන්න ඕනේ නැහැ නේ. LNG වලුයි ගල්ලංගුරුවලුයි අඩුවඩ උත්පාදනය කරන්න තිබ්බා. ඒ අය මන්නාරමේ විදුලි බල සුලම් බලාගාර වලට විරුද්ධ වෙලා තිබ්බ නැත්තම් උමාවේ හිලක් තියනවා කියලා උඩ පැනගෙන දැඟලුවේ නැත්තම් කිසිසේත් අපි විදුලි අර්බුදයකට මේ රට යන්නේ නැහැ. ඉතින් අද ඒ අය තමන්ගේ ප්‍රතිපත්ති පැත්තක තියලා ඒ අය දැන් ඒ අය ඒ රටවල් වලට යනවා. මම දන්නා එයාලගේ පක්ෂය ඇතුලේ වෘත්තීය සමිති ව්‍යාපාරය සහ නායකත්වය අතර කොහොමද මේක මේ සමතකට පත් කරගන්නේ කියන කාරණේ මම දන්නේ නැහැ. ඒක මට අදාළ කාරණයක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම ජනතා මුක්ති පෙරමුණ සතු කාරණයක්. හැබැයි ඒකෙන් පෙනියන්නේ ඉතින් යම්කිසි දේශපාලනික වශයෙන් ඒ අය කටයුතු කරනවා. ඒක හොඳ දෙයක්. මම ඒක නරකක් විදිහට දකින්නේ නැහැ.